පීදුරුහේවා මල්ටි චැනලයට ඔබව සාදරයෙන් පිළිගනිමු. කොරෝනා වන් මීටර්. මා කියනවා ඔබට මීටරේ මදි බව. ඔබ කියාවි මට මීටරේ ඇති රැක්කේ නැති බව. මම කියනවා ඔබට මීටරේ රැක්කා. තොර තෝංචියක් නැතුව කියේවා මීටරේ ළඟ නිසා. තවත් පූරණය කරනවා නම් මාස්ක් එක නිකට තියාගෙන කියෙව්වා. තොර තෝංචියක් නැතුව කියෙව්වා. ඔබ කියාවි මීටර් දෙකක් ප්‍රායෝගිකව මීටර් දෙකක් කිරීම අපහසුයි කියා. කෙසේද වාහනයක මීටර් දෙකක් දුරින් යන්නේ කියා. ඇත්ත මා එය පිළිගන්නවා. නමුත් සතසේ පෝලිම සුපර් මාකට් එකේ පෝලිම දිග වැඩි වුණාම පාරේ ඉඩ මදි වෙනවද? ඔබ කියාවි චීනෙත් මීටරයයි ඇමරිකාවෙත් මීටරයයි. අන්න එතන තමයි අපිට වැරදුන තැන. අන්න එතන තමයි අපිට වැරදුන තැන. අහනවා ඔබෙන් ඒ රටවල්වලත් ඉන්නවද මේ තරම් කියවන මිනිසුන් අතන මෙතන? සෙන්ටිමීටර් 100ක් සමානයි මීටර් 1යි. අඟල් 36ක් සමානයි යාර 1යි. අඟල් 39ක් ආසන්නව සමානයි මීටර් 1යි. අපි අඟල කොටස් කරලා බලමු. අඟල බිංදුව මෙතන අඟලයි. අඟල මැද අඟල් භාගයයි. මෙතනට අඟල් කාලයි. මෙතනට අඟල් තුන් කාලයි. අඟල කොටස් 8කට බෙදලා තියෙනවා. මෙතන බිංදුව 8n1 8n2 8n3 8n4 8n5 8n6 8n7 8n8 කියන්නේ 1යි නේ. කැපුණාම 1යි. සුළුණාම 1යි. 8n1 කියන්නේ නූලක්. මේ නූල් කියන වචනේ භාවිතා වෙනවා වීදුරු කඩවල. ජනෙල් වීදුරුවල ඝනකම නූල් 1යි. පින්තූර රාම් කරන්න ගන්න වීදුරුවල ඝනකම නූල් භාගයයි. මේසවල තට්ටුවලට ෂෝකේස්වල තට්ටුවලට දාන්න නූල් එකහමාර හෝ නූල් දෙක ගණකම්. මා මේ කිව්වේ මේ වචනේ භාවිතාවට වන අවස්ථාවක්. අඩි 3ක් යාර 1යි. යාර 2ක් බඹ 1යි. මේ යල්පැන ගියක් මේක අදටත් මේක භාවිතා කරනවා වලවල් කපන වෙලාවට. මම මේ වලවල් කියලා කිව්වේ මේ ලිං වලවල්, ටොයිලට් වලවල් ඒ වගේ ඒවා කපනකොට. ඒ මිනිසුන් භාවිතා කරන්නේ බඹ වලින් කතා කරන්නේ. අදටත් මේ වචනේ භාවිතා වෙනවා. අදටත් මේ වචනේ භාවිතා වෙනවා. අපි ඇඟෙන් බොහෝ විට අපිට ඇඟෙන් මිමි ගැනීමේදී සෙන්ටිමීටර් වලින් හෝ මීටර් වලින් ගන්න පුළුවන්. නමුත් මම පොත් 30ක් පමණ ලියා තියෙනවා. ඒ පොත් 30ම ලියා තිබෙන්නේ අඟල් වලින්. ගැටලුවක් නැහැ අඟල් වලින් හෝ සෙන්ටිමීටර් වලින් අපිට ගන්න පුළුවන්. නමුත් මගේ පොත් ලියලා තියෙන්නේ මම අඟල් වලින්. ඒත් එක්කම කඩවලට ගියහම ගොඩක් වෙලාවට සමහර කඩවල රෙදි යාර දෙන්නේ නැහැ මීටර් වලින් දෙන්නේ. ඉතින් ඔබට ඔබට මම තව දෙයක් පැහැදිලි කරන්නම්. අපි බලමු අඟල් 39 හතරට බෙදන්නේ කොහොමද කියලා. ඔබ හිතනවාද මේක කැල්ලකින් කරන්න පුළුවන් කියලා? ආසන්නව ගන්න පුළුවන්. නමුත් මම කියන කැල්ලකින් ගන්න එපා කියලා. මොකද කැල්ලකේ එක කොටසක් සාමාන්‍ය සෙන්ටිමීටරයක් ගත්තොත් සෙන්ටිමීටරේ කොටස් 10කට බෙදෙනවා මිලිමීටර් නේ. නමුත් අඟලක් බෙදෙන්නේ කොටස් 8කටයි. එහෙමනම් කැල්ලකින් අපිට බෙදන්න බෑ. මොකද කොටස් 10කට බෙදෙන්නේ නැහැනේ. ඒක මේක අපි හතරෙන් බෙදනකොට අපි ගමු මෙතන මේ මෙතන 9ක් නෙවෙන්නේ. 9 4 36ක් නෙවෙන්නේ. ඉතින් 3ක් නේ. දැන් අපිට හිතනවා ඇති. එන්න 39 බෙදීම 4 9 4 36යි 36යි. ඉතින් 3ක් නේ තියෙන්නේ. මේ තුනට ඔබට හිතන ඇති අගට බිංදුවක් දාලා දශම ස්ථාන. නමුත් එහෙම කරන්න බෑ. ඇයි ඒ? අඟලක් කොටස් බෙදලා තියෙන අඟලක් කොටස් මේ 8කටයි. එහෙමනම් අපි මේක වැඩි කරන්න ඕන. 8න්. එතකොට 8 වරක් තුන 24යි. 24ට 4 ඒවා 6යි. 24ට 4 ඒවා
හයයි. ඒක අපි දශම 6යි නෙමෙයි 8න් 6 කියලා ලියමු. 9යි 8න් 6 කියන්නේ සුළු වුණාම 9යි 3 කාලයි. පැහැදිලිද? මම නැවත කියන්න. 39 මම මොකද්ද කිව්වේ 39 මට 4න් බෙදන්න කියලා. 39 4න් බෙදන්න කියලා. අපි දන්නා නමාරක් අතර 36යි. 3ක් ඉතුරුයි. 10න් වැඩි කරන්න එපා කිව්වා. අගට බිංදුව දාන්න එපා කිව්වා. අගට බිංදුව දානවා කියන්නේ 10න් වැඩි කරනවා කියන එකනේ. එහෙම එපා. අඟලකට කොටස් 8යි මයික 8න් වැඩි කරන 8 රත්න 24යි. දැන් අපිට 24 4න් බෙදන්න පුළුවන්. හැබැයි දශම තිත තියන්න ඕන. නමුත් දශම තිත තියන්න එපා. මම කියන්නේ 8න් පංගු විතර. මොකද එතකොට තමයි ටේප් එකේ මනින්න පුළුවන්. මෙහෙම කිව්වොත් එම 8යි දශම මේ 9යි දශම 7යි 3යි එහෙම එහෙම කියලා කොහොමද අපි ටේප් එකේ මනින්නේ? අපහසුයි නේ. ටේප් එකේ මයින් නම් අවසාන උත්තරේ 8න් පංගුවක් විතර අපිට තියෙන්න ඕන. ඒක නිසා මම ඊතුරු අපිට ලැබෙන්නේ 6යි. ඒක මම කියන 8න් 6ක් විතර ලියන්න කියලා. ඒතර 8න් 6 සුළු කරාම 9යි 3 කාලයි. ඒත් එක්කම මම ඊට වඩා පහසු ක්‍රමයක් කියලා දෙන්නම්. මේක මම පන්ති උගන්වනකොට ළමයි මගෙන් අහනවා මිස් කොහොමද ඔය හැරෙනකොට උත්තරේ කියන්නේ කියලා. මම ඒක ඔයාලට කියලා දෙන්නම්. මෙතන මම 40 ගන්නවා. මෙතන 41 ගන්නවා. හරි. අපි කියනවා 39 බෙදන්න කියලා 41 බෙදන්න කියලා. හරි. 4. ඒ දෙක මැද්දේ 40 ඉන්නවා කියන එක මට ටග් ගාලා මතක් වෙනවා. මම දන්නවා 44ට බෙදුවාම 10යි කියලා. අඟලක් 4කට බෙදුවාම අඟලක් 4කට බෙදුවාම අඟල් කාලයි කියලා මට මතක් වෙනවා. මේ 39 කියන්නේ අඟලක් අඩුයි. 41 කියන්නේ අඟලක් වැඩි. 40 බෙදුවාම අඟල් 10යි. එහෙනම් මන්ට අඟල් හිතෙන් කාලක් අඩු කරන මේක බෙදනකොට කාලක් එකතු කරනවා. 39 4කට බෙදුවා 9යි 3 කාලයි. රාංගල බෙදපු කාල තමයි අඩු කරන්නේ. මේ පැත්තට 40ට එකක් වැඩි වෙලානේ 41යි. ඒතර මං කරන්නේ අඟල් කාලක් එකතු කරනවා. ඒ කියන්නේ හිතෙන් හැරෙනකොට උත්තරේ දෙන්න පුළුවන්. අපි බලමු දැන් මෙහෙම. මම 36 ගන්නවා. 36 දෙපැත්තේ ඉන්නේ 37යි 35යි. 35 දෙකට බෙදනකොට 8යි 3 කාලයි. ඒක හොඳ මම ගත්තා මේක 9යි කාලයි. හැරෙනකොට මෙන්න කොහොමද උත්තරේ මට? 36 බෙදුවා 9 කියන එක ඉතින් කොහොමත් මම දන්නවනේ. ඔබත් දන්නා මාත් දන්නා. එකක් එකතු වෙලානේ හැදලා තියෙන්නේ. ඒ නිසා මම කරන්නේ කාලක් එකතු කරනවා. එකක් අඩු වෙලානේ හැදලා තියෙන්නේ. මම කාලක් අඩු කරනවා. මට මන්ට අගල් හැරෙනකොට උත්තරේ දෙන්න. මම එයාලට ඒක කියලා දීලා තියෙනවා. ඉතින් මම ඔබටත් පැහැදිලි කරා. ඉතින් මෙතෙක් වෙලා මාගේ වීඩියෝ නැරඹුව ඔබට බෙහෙවින් තුති. නැවත හමු වෙන තෙක් පරිස්සමින් ඉන්න.